අපි ආයෙත් සුපිරි වැඩසටහන ද බී ෂෝ බුද්ධික සේමසිංහ ෂෝ. අද මගේ ආරාධිත සහෝදරිය මනීෂා චංචලා. මනීෂා, අපි වැඩසටහන විරාමයකට අරන් යනකොට මේ නැවතුවේ මේ හොඳ මුල ගැනනේ. අයි මුල හොඳ වෙන්න ඕනේ කියන එක ගැන ඔබට අත්දැකීමෙන් දැනෙන දේවල් ඇතින ඔබට හම්බෙනවා. කොහොම නවක ශිල්පීන් ශිල්පිනියන් එය සමහර වෙලාවට අපිට රූපවාහිනී වැඩසටහන් වලදී ටෙලිනාට්‍ය වලදී දකින්නවා. අපිට යාව එක චරිතකින් මතකයි. අහවල් නාට්‍යයේ අහවල් චරිතය කරපු කෙනා. හැබැයි අපිට මතක නෑ එයාගේ නම. එයාව ඒ චරිතයට පස්සේ අපි ආය වැඩිපුර දකින්නේ නැහැ. එයාලව අපිට සමහර වෙලාවට හම්බෙන්නේ සම්මාන ලෙවල් වලදී. ටෙලිනාට්‍ය වල නෑ. චිත්‍රපටි වලත් නෑ. ඒගොල්ලෝ වෙන මොකකවත් නෑ. හැබැයි නම හදාගන්නේ නැහැ. කඩා වැටෙනවා. රැඳී සිටින්නේ කොහොමද මනීෂා? ඔයාට හිතන විදිය මේක අල්ලගෙන ඉන්නේ කොහොමද? මොකද්ද කරන්න ඕනේ? ඔව්, ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් ඇයි මම ගොඩක් වෙලාට උත්සාහ කරන හොඳ ප්‍රශ්නම අහන්න. ඔව්, හොඳ ප්‍රශ්න මගෙන් අහනවා. සතුටු ඇත්තටම. හොඳ නැහැ මට කියනවා. හොඳ ප්‍රශ්නයක් කියලා මම දැනගෙන. ඒත් අනිත් ප්‍රශ්න නරකද මනීෂා? නෑ නෑ, ඉස්සෙල්ලත් තව ප්‍රශ්න හොඳයි. මේක හොඳටම හොඳයි. ඔබ හොඳම ප්‍රශ්න. ඉස්සරහට තව හොඳම ප්‍රශ්නට දෙන්න බල හොඳම උත්තරය. ඉතින් මෙහෙමයි අයියා, කියන්නේ මුල හොඳ වෙන්න ඕනේ ඇයි කියලා අහන එකට උත්තරේ තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන දේ. කියන්නේ අපි ඉස්කෝලේකට යද්දි ඇයි අපිට ශ්‍රේණි තියෙන්නේ? ග්‍රේඩ් 1 to 13 අපිට තියෙන ශ්‍රේණියයි. අපිට පුළුවන් එක පාට් එක්සෑම්ස් වලට යන්න. ඇයි අපි එහෙම නොයන්නේ? අපි ඒ ශ්‍රේණියට අදාළව ඒ දේවල් ඉගෙන ගන්නවා. පළවෙනි වසරේ එහෙමයි, දෙවෙනි වසරේ එහෙමයි කියලා අපි 13 වෙනකම්ම ශ්‍රේණි වලට ඉගෙන ගන්නවා. අපේ ජීවිතේ අන්න එහෙම ශ්‍රේණි වලට තියෙන අපේ වයසත් එක්ක. මේ වයස කියන්නේ අපේ ශ්‍රේණි. එතකොට ඒ වයස්වලදී අපි ඒ දේවල් ඉගෙන ගන්නවා. අපි වෘත්තීය මට්ටමින් එක ගත්තොත් අපි ඒ වෘත්තියට සම්බන්ධ වෙන තැන ඉඳලා අපි අවුරුදු 20 දිනක් ඒ වෘත්තියට සම්බන්ධ වෙන්නේ. ඒ අවුරුදු 20 ඉඳන් අපි හිතමුකෝ අපි 50-60 වෙනකන් අපි වැඩ කරනවා කියලා. ඒ වයස් කාණ්ඩ ඇතුලේ අපි ඒ දේවල් ඒ වෘත්තියට අනුව ඉගෙන ගන්නවා. එතකොට මේ ශේෂ්ඨයට කියන්නේ සාමාන්‍යයෙන් කලාව කියලා ගත්තත් ඒක, බෑන්ක කෙනෙක් කියලා ගත්තත්, ටීචර් කෙනෙක් කියලා ගත්තත් එයා ඒ අවස්ථා අනුව දේවල් ඉගෙන ගන්නවා. එයාට හම්බෙන වයසත් එක්ක, එයාට හම්බෙන වෘත්තීය මට්ටමත් එක්ක එයා එක එක දවසට කියන්නේ ඉහළට යනවා. එතකොට මේක වෙන්න ඕනේ එක පාට අපි එක්සෑම් එකට යන්නේ නැහැ වගේ, එක පාට ශ්‍රේෂ්ඨයට එනවාට වැඩිය අපි මේ ශ්‍රේෂ්ඨය ගැන යම් දැනුමක් එකතු කරගෙන. මම කියන්නේ දැනුමක් එකතු කරගෙන විතරක්ම මෙතනට එන්න කියලා. මොකද අද වෙනකොට මම රංගනය පිළිබඳ හැදෑරීමක් පාඨමාලාවක් හෝ කරලා නැහැ. මේක තමයි මම දැක්ක අතරම ශලනියක් එකපාරක් මෙන්ෂන් කරලා තිබ්බා සම්මාන උළෙලක. එයාගේ රංගන පාසල තමයි එයාගේ රංගන ජීවිතය. එතකොට එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි කට්ටක් කන් නැතුව, ඒ කියන්නේ මේකට يعني කලාවට හෝ යම් වෘත්තියකට අපි බැඳෙන්න යම් يعني හැදෑරීමක් එහෙම නැත්නම් දැනුමක් නැතුව අපි එනවා කියන්නේ එතනම අපි drop වෙනවානේ. ඒ කියන්නේ අර කියන දැනුමත් නැහැ. ඊට පස්සේ එක පාට වෙලා මොකද්ද මේ කියලා හිතා ගන්න බැරුව යනවා. අපි කොහොමද මෙතන හැසිරෙන්නේ? අපි මෙතන කොහොමද තීරණ ගන්නෙ? මේ කියන දේවල් අපිට දැනුමක් නැතුව යනවා. අන්න ඒ දැනුම අපිට ටික ටික එකතු කරගෙන ඇවිල්ලා අපි අර කියන peak point එකට එන්න පුළුවන් නම්, අර කියන ලොකු තැනට අපිට එන්න පුළුවන් නම් මම හිතනවා ගමන හරි ස්ථාවරයි කියලා. දැන් මනීෂා ශේෂ්ත්‍රයට එනකොට, දැන් මම කියන්නේ රංගන ශේෂ්ත්‍රයට එනකොට මුලින්ම රඟපෑවේ මොකද ටෙලිනාට්‍ය? 2009 වසරේ වස්සාන සිහිනය. ආ, වස්සාන සිහිනය. හරි. එතකොට සිදු ටෙලිනාට්‍යයෙන් ඊට පස්සේ. හරි. ඔය කොහොම හරි ඔය වස්සාන සිහිනේ ටෙලිනාට්‍යයට හෝ ඔබ පළවෙනියට මනීෂා සම්බන්ධ වෙන ටෙලිනාට්‍යයට ආවට පස්සේ, එතකොට ඔබ අතිශය ආධුනික නවක ශිල්පිනියක් පොඩි වයසක. එතකොට ඔයාලට වැඩ කරන්න තියෙන්නේ ශේෂ්ත්‍රයේ දැබැන්තයෝ එක්ක. මේ හැම පැත්තෙම කැමරා තියෙනවා, ලයිට් ගහලා තියෙනවා. අර පිටපත පැත්තකට අරන් ගිහිල්ලා කියවනකොට තියෙන එක නෙවෙයි අධ්‍යක්ෂකවරයා ඇක්ෂන් කිව්වට පස්සේ කියන්නේ. ඒක හරියට ටිකක් වෙනස්. එතකොට මේ අත්දැකීම් එක්ක
කොහොමද ඒකට මූණ දුන්නේ? එතකොට ඒ වෙලාවේ මනීෂා මනීෂාට විවිධ ප්‍රතිචාර දෙන්න ඇතිනේ හැම වෙලාවෙම මම මට නම් ආවේ හොඳ සුපිරි ප්‍රතිචාර විතරක් කියලා කියන්න බෑනේ අපිට ජීවිතේ එහෙමනේ අපි ඕන දෙයක විවිධ ප්‍රතිචාර එනවා ඒවත් එක්ක කොහොමද මනීෂා මේ කැලල් අල්ලගන්න මනීෂා ප්‍රැක්ටිස් කරපු දේවල් මොනවද ඒක මෙහෙමයි ඒ කියන්නේ මට මුලින්ම අයියේ හැදෑරීමක් ලැබෙනවා මම අර කලින් කිව්වා වගේ කඳුරට සේවෙන් මට යම් තාක් දුරකට ඒ කියන්නේ හැමදේම ඉගෙන ගන්න බෑනේ අපිට එකම තැනකින් යම් තාක් දුරකට යම් හැදෑරීමක් යම් අධ්‍යාපනයක් ලැබෙනවා එතකොට ඒ අධ්‍යාපනයයි සහ ඒ හැදෑරීමත් එක්ක තමයි මම ලිටල් ස්ටාර් තරඟාවලියට සම්බන්ධ වෙන්නේ එතකොට එතනත් අපි වර්ක්ෂොප් තියෙනවා අපිට ලොකු ඒ කියන්නේ ජේෂ්ඨයන් ඇවිල්ලා අපිව ප්‍රැක්ටිස් කරනවා මේ වගේ දේවල් අපිට අත්දකින්න හම්බුණා එතකොට ඒ දේත් එක්ක අර මං ඔයාලට කලින් කිව්වනේ මං මුලින්ම සින්දුව කියද්දි බිම බලාගෙන සින්දුව කියපු ළමයා නෙමෙයි අද ඉන්නේ කියලා. ඔව්. ඒ යම් අත්දැකීමක් යම් හැදෑරීමක් එක්ක තමයි අද මේ කියන කෙනා බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. එතකොට ලිටල් ස්ටාර් තරංගයට ලිටල් ස්ටාර් තරංගයෙන් පස්සේ රංගන ශිල්පිනිය ළමා රංගන ශිල්පිනියක් විදිහට මම වස්සාන සීනියට සම්බන්ධ වෙනකොට අර කියන වපසරිය ඇතුළේ මං යම් හැදෑරීමක් කරලානේ. යම් අධ්‍යාපනයක් මට හම්බෙලා මගේ ජීවිතේට. එතකොට ඒකත් එක්ක තමයි රංගන ශිල්පිනියක් විදිහට මම කැමරාව ඉස්සරහට මුණ දෙන්නේ සහ කැමරාව පුරුදු වෙන්නේ. ඒ වෙනකොටත් ආ හිතන්නකෝ මම එකපාරට කැමරාවක් ඉස්සරහට ගියා නම් මම එදත් බිම් බලාගෙන තමයි ඇක්ට් කරන්නේ. නමුත් අතනදි මම පුරුදු වෙලා තිබ්බා කැමරාවට මුණ දෙන්න, අපි කොහොමද කැමරාවට හැසිරෙන්නේ, ඒ කියන්නේ අපි කොහොමද ඒකට ෆේස් කරන්නේ. වැඩේ මුලදිම අල්ලගන්න ඇත්තට අමාරුවක් උන්නේ නැහැ. අද්දකීම් නැද්ද මට? අමාරු වුණා. මොකද මං අර ඒ අද්දකීම් දෙක තුනක් අපි පොඩ්ඩක් පුළුවන් නම් මතක් කරමු. ඒක ඇත්තටම මේ හොඳම වැඩේ තමයි මම මේ පළවෙනියටම මගේ මේ ෂොට් එක තිබ්බේ අඬන්න මට. يعني ළමයෙක් අර තාත්ත නැති වෙච්ච ළමයෙක් විදිහට අඬන්න තමයි පළවෙනිම ෂොට් එක පළවෙනිම සීන් එක තිබ්බේ. එතකොට ඒ චරිතයේ තිබෙන්නේ මනීෂා තිබේ මොන වගේ චරිතයක්ද වයසත් එක්ක වයස කියන්නේ ඒ වයසම තමයි මනීෂා අවුරුදු කීයක විතර අවුරුදු සාමාන්‍යයෙන් අපි ගමුකෝ 10 ආ මේ ළමා චරිතයක් ඔව් ළමා චරිතයක් හා හා එතකොට දැන් ඒ වයසත් එක්කම වගේනේ අවුරුදු මං හිතන්නේ මං එතකොට 8 වසරේ වගේ හිටියේ ඉතින් ළඟ මේ ඒජ් එකක් නේ ඉතින් ඒක නිසා ඇත්තටම එදා මට තිබ්බේ හොඳටම අඬන්න ඉතින් මට හරි ලේසි මොකද ඔළුව පාත් කරගෙන අඬන්නේ එතකොට අර මේ ලැජ්ජාව වැඩකුත් නැහැ ඉතින් මට තියෙන ඔළුව පාත් කරගෙන අඬන්නේ ඉතින් ඒක හින්දා ඒ වෙලාවේ ෂොට් එක ගත්තට පස්සේ අධ්‍යක්ෂකතුමාගේ අදහස උනේ ෂා හොඳයි කියන එක මන් දන්නේ මට ඇත්තටම ඒක මොකක් හරි අපිට සහජයෙන් දෙයක්ත් තියෙන්නේ නැති නේද ඉතින් මම හිතනවා එහෙම දෙයක්ත් එක්ක තමයි ඒ අත්දැකීමට මම මුණ දෙන්නේ ඉතින් ඊට පස්සේ මම එතන දේවල් ඉගෙන ගන්නවා කැමරාව ඉගෙන ගන්නවා ලයිට්ස් ඉගෙන ගන්නවා සෙට් එකේ කොහොමද ඉන්නේ ඒ දේවල් මං අම්මි අප්පච්චි එක්ක තමයි මේ කියන හැම තැනදීම මම හැසිරෙන්නේ අයියේ. ඉතින් මං හිතන්නේ එතනදී ඒ දෙන්නගේ සපෝට් එක ඉතාම වැදගත් වුණා. මොකද දරුවෙක්ට ඒ හයිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ හයියත් එක්ක සහ මගේ අවට හිටපු ගුරුවරුත් එක්ක. ඉතින් ඒ දේවල් මම ඉගෙන ගත්තා. ඔද මනිෂගේ කතාවේ මට හරි රහ කැලලක් අහුවෙනවා. දැන් මනිෂ පළවෙනි පාර ඒ අඬන දර්ශනයක් කරනෝනේ. ඔළුව පාත් කරගෙන අඬනවා. ඒ දර්ශනීය වුණාට පස්සේ අධ්‍යක්ෂවරයා කවුද හිටියේ? ජානක සිරිවර්ධන මහත්මයා. ආ ජානක සිරිවර්ධන මහත්මයා ජානක සිරිවර්ධන කියලා කියන අපේ රටේ තාම දැවැන්ත නිෂ්පාදකවරයෙක් තාම දක්ෂ කලාකාරයෙක් ලංකාවේ හදවත්වල නවතින ගීත ගණනාවක් රචනා කරපු පද රචකයෙක් මම හිතන්නේ එතුමා ගැන කතා කරපු නිසා මගේ මේ ප්‍රශ්නෙට මට උත්තරයක් හම්බ වෙනවා මේ අධ්‍යක්ෂකවරයා කියනවා නෙමෙයි ෂා හොඳයි කියලා. ඒ පළවෙනි වචනයෙන් එන මොටිවේෂන් එක. පුතා ඔයා තව ටිකක් කරා නම් හරි නේද? මදි නේද මෙයා වගේ එකක් කිව්වොත් එහෙම. මං කියන ඔබ හොඳට කරන්න ඇති. මං ඒක නෙමෙයි මං කියන්නේ ඕනම තැනක. ඒ පළවෙනි මොටිවේෂන් වචනේ ජීවිතේ ඕනම දෙයකදී. මම ඔයාට ලස්සන දේවල් ලියලා පෙන්නනවා. ෂා ලස්සනයි. පස්සේ කිව්වොත් ඒකත් පොඩ්ඩක් මෙහෙම දෙයකුත් අදහසද? ඒක හදාගන්න මට හිතෙනවා. මම මොටිවේට් වෙලා තියෙන. ඒ වචනේ ලස්සනයි නේද? මෙහෙමයි. මං ඔයාට අය කියන්නම් ඇත්තම දෙයක්. ওই වචනේ මට ඇහිච්ච දෙයක් නෙවෙයි. හා. එතකොට දැන් ඒ ටෙලිඩ්‍රාම එක පුරාම මම දන්නේ නැහැ මං හොඳට කරලාද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. මට පසු කාලිනව මාධව ජයසිංහය තමයි කියන්නේ. ඔයාගේ මේ ෂොට් එක ගත්තට පස්සේ එයාත් හිටියා. එයාගේ පළවෙනි ටෙලිඩ්‍රාම එක තමයි වස්සාන සීනේ. ඉතින් ඒක ගත්තට පස්සේ මේ මාධව අයියට තමයි කියලා තියෙන්නේ. කෙල්ල හොඳට කරනවා නේද කියලා තියෙන්නේ එයාට.
ඉතින් ඕක පසු කාලිනු මම සිඳු ටෙලිනාට්‍ය කරාටත් පස්සේ තමයි මාධව අයියා මට කියන්නේ ඔයා මේ එදා ගත්ත ෂොට් එක මෙන්න මේ විදිහට එයා ඇප්‍රීෂিয়েට් කරා කියලා මට පස්සේ තමයි කියන්නේ. ඉතින් ඒ මම හිතනවා ඒ සමහර වෙලාවට ඒ මොටිවේෂන් එක එතනදි මට හම්බ නොවුන එක හොඳයි. නැත්තම් මම පළවෙනි ෂොට් එකෙන්ම මම හරියට කරලාද කියලා දන්නෙත් නෑ. මං ඒක තව හදාගන්න දේවල් තියෙනවද දන්නෙත් නෑ. ඇඳ ගන්නත් බලනවා. ඔව්. ඒ සමහර විට මම පොඩි ළමයෙක් විදියට අම්ම හොඳට කරලා නේද කියලා මං ඉන්නවා. ඒක කවුද කියන්නේ කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඉතින්. මනිෂා මට මේ විරාමයට කලින් මේ මනිෂා ආස දැන් ඔහොම රංගන ශිල්පිනියක් වුණානේ. මනිෂා වැඩිපුර ආස රංගන ශිල්පිනියටද නැත්නම් අර මොළ හැදිච්ච ගායන ශිල්පිනියද? ඔබ දැනටත් ගීත ගයනවා. මම හැම වෙලාවෙම කියනවා සින්දු කියන්න වැඩිපුර කියලා. නමුත් අර අඩුවෙන් හරි ගයනවනේ. ඔය දෙකෙන් වැඩිපුර කැමති කියලා ඇත්තටම මම බෙදන්න කැමති නෑ. මොකද මම කරන ශේෂ්ත්‍රයන් තුනටම මම ඉතාමත් ආදරයෙන් ගෞරව කරනවා. නිවේදනය, ගායනය, රංගනය කියන්නේ මං හිතන්නේ මට ලැබිච්ච කියන්නේ මට දෙවියන්ගෙන් ලැබුණ මොකක් හරි වරප්‍රසාදයක්, මොකක් හරි ලැබුණ වටින දෙයක්නේ. හැමෝටම පිහිටන්නේ නැහැනේ අය එකම දේනේ. ඉතින් මං හිතන්නේ ඒක අර බෙදලා මම මේකට කැමතියි කියන එක මං හිතනවා මං ඒකට කරන අගෞරවයක් කියලා. ඒක නිසා මම ඇත්තටම එහෙම බෙදන්න කැමති නැහැ. ඔක්කොම ආස. තුනටම මං එක වගේ කරු ගන්නවා. එහෙම තමයි. ජීවිතේ අපිට හම්බෙන හැම දෙයකටම අපි මේ මොහොතේ ආදරය කරන්න ඕනේ. මම ආසයි අලුත් පාඩමක් ඉගෙන ගන්නට. මනිෂත් එක්ක අපි ආයෙත් මුණ ගැහෙනවා. හිතවතුනි අපි ඊටාම කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යනවා. නැවතත් අපි බුද්ධික සේමසිංහ ෂෝ සමගින් මුණ ගැහෙනවා.